ආයිබෝන් ඔගල හැමෝන්ටම ඔගල එකතු වෙලා ඉන්නේ A Mom's Life in Australia කියන මගේ YouTube channel එකත් එක්ක. ඉතින් අද මම හිතුවා කෑම පටන් ගත්තාම චූටි බබාලට කෑම කවන්න උදව් වෙන. ඒ කියන්නේ මුල් මාස 6න් පස්සේ මුල් කාලෙම වගේ ඕන වෙන දේවල් මොනවද මම පාවිච්චි කරන්න කියන එක බෙදා ගන්න. මන් තව වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද කෑම පටන් ගන්නෙ මොනවද සැලකිලිමත් වෙන්න ඕන කරුණු කොයි විදියටද කෑම වේලවල් දෙන්න ඕන මොන වෙලාවටද මේ දේවල් ඔක්කොම කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා බලපු නැති කට්ටිය ඉන්නවනම් ඒ වීඩියෝ එක කියලා බලන්න ඉතින් අද බලමු ඕන වෙන බඩු මොනවද කියලා සෝන වෙනවනේ නැත්තම් මුළු ඇඳුම ඔක්කොම ඉවරයිනේ කැම දෙන්න ගියාම ඉතින් මේක මම දෙකක් පාවිච්චි කරනවා බිබ්ස් වර්ග එතකොට මේක තමයි මම ඇතුළටම දාන්නේ මේකේ මේ බෙල්ල ගාවට මෙන්න බිබ් එක තමයි මේක රෙදි එකක් එතකොට දැන් මේ රෙදි එක උනත් කැම දෙනකොට ජරා වෙනවනේ මොකද කැරට් බීට්රූට් මේ වගේ දේවල් දෙනකොට මේ ඔක්කොම පාට ගෑවිලා මේව සවුත් වෙනවනේ ඒ නිසා ඒ පහසුවට මේක දාන්නේ අර මේ අනිත් එක මේකට උඩින් පාවිච්චි කරන්නේ මේකේ හැබැයි බෙල්ල පොඩක් ලොකුයි බප්පාගේ බෙල්ලට මෙහිටින්නේ නැහැ ඒ නිසා තමයි මම මේ ඇතුළටත් එකක් පාවිච්චි කරන්නේ එතකොට බෙල්ල ගාවටම වැටෙන ටික මේකට උරන නිසා ඉතින් මේක ඇතුළටම දාලා ඒකට උඩින් මන් දානවා මෙන්න මේක මේක නිකන් ප්ලාස්ටික් කවර් එකක් වගේ එකක් අද්දක තියෙනවා අද්දක තියෙන එක හරි වැදගත් මොකද කවනකොට පොඩි එකන හරි හසයි ඒවා අතපත ගන්න අත කටේ දාන්න ඒ කියන ඒවා ඡප්ප කරන්න ඉතින් මේ අත් ඔක්කොගම ගා ගන්නවා ඉතින් ඒ නිසා මතකයතුව මේ වගේ එකක් ගන්නකොට අද්දක එකක් ගන්න එතකොට මේක උදෙන් ඇඳුවම ඇඳුම් හොදන්නත් නැහැ බිබ්ස් හොදන්නත් නැහැ මේක විතරයි නිකන් වතුරින් හොදන්න තියෙන්නේ හොදලා පැයක් දෙකක් යනකොට වේලෙනවා අනිත් එක කියන්නේ මෙතන තියලා නැහැ වැදගත්ම දේ ෆීඩින් චෙයා එක මගේ කලින් වීඩියෝස් බලපු අම්මලා නම් දැකලා ඇති මගේ ෆීඩින් චෙයා එක කොයි වගේද කියලා ඉතින් ෆීඩින් චෙයා එකේ ඉඳලා තමයි මේ ඔක්කොම අඳලා කවන්නේ ෆීඩින් චෙයා එකකුත් තියනවා නම් වැඩි පහසුයි ඊළඟට කැම කවන්න ගන්න බෝල් එක තමයි මේ මේක මම ෆීඩින් චෑයකට ඒකේ ට්‍රේ එකට මේක අලවන්න පුළුවන් මේක නුබි කියන බ්‍රෑන්ඩ් එකකින් තමයි අරගෙන තියෙන්නේ මේකට මට මේ වගේ දෙකක් හම්බුණා ගන්නකොට පැක් එක මේ බ්‍රෑන්ඩ් එක මොන නැහැ තියෙන ඕන් බ්‍රෑන්ඩ් එකකින් ගන්න මේ වගේ අලවන්න පුළුවන් බෝල් එකක් ඊළඟට මම කවන්න පාවිච්චි කරන්නේ මේ හැඳි මේක තාමර බබාට අතෙන් කන්න දෙන්න පුළුවන් හැන්දක් නෙමෙයි මොකද යාට තාම එහෙම අතෙන් එයා හැන්ද ඉල්ලනවා උනාට යාට තාම එහෙම තේරෙන්නේ නැහැ අතෙන් අරගෙන කන්න ඉතින් ඒ නිසා මම කවන නිසා තමයි මේ හැන්ද පාවිච්චි කරන්නේ මොකද බබාට දෙනවා නම් මේ කෑල්ල මීට වැඩිය කොට එකක් වෙන්න ඕනේ දිග වැඩින්නේ නැත්තම් ඉතින් මේ හැන්ද තියෙන මේ මන්ච්කින් කියන බ්‍රෑන්ඩ් එකකින් මේක ගත්තේ මේකේ තියෙන විශේෂත්වය තමයි මේ උඩ කොටස මේ පාට කොටස රස්නෙට සුදු පාට වෙනවා එතකොට දැන් කෑම අපි හැදුවට පස්සේ අපි හදිස්සියේ රස්නෙ පිටින් බබාට කවන්න ගියොත් මේ හැඳ සුදු පාට වෙච්ච ගමන් මතක් වෙනවා බබාට දෙන්න බෑ දැම්මම රස්නෙ වැඩි කියලා ඒ හින්දා කෑමක බබාට දෙන්න පුළුවන් ගන්නට සීතල වෙලාද කියලා දැනගන්න ලොකු උදව්වක් මේ හැඳි. ඉතින් ඒක තමයි මම පාවිච්චි කරන්නේ බබාට කවන්න. මොකද මම ෆස්ට් ටයිම් අම්මා කෙනෙක් නේ ඉතින් මේ වගේ චූටි දේවල් මට හරි වැදගත්. ඊළඟට මෙන්න මේක. මට මේකේ කියන නම මතක නැහැ. හොයාගත්තාම ස්ක්‍රීන් එකේ දාන්නම්. මේක දැන් දියර වර්ග වගේ දෙනකොට හරි ලේසි බෝතලෙන් පොවන්න බැහැනේ අර ගොඩක් ටික් එකට වගේ තියෙනවා. වතුර පොල් වතුර වගේ පොවන්න මෙච්චර එකක් ඕනේ නැහැ
ඒ වුණාට නිකන් හිතනකො සුප් වගේ තරමට එන්න දියර ගතියට දෙන එළවලු වලින් හරි මනවයින් හරි හදපු එකක් නම් මේක හරි ලේසි දෙන්න මොකද මේක ඇතුළට මෙහෙම ගලවලා පිරෙවුවහම අ ෆීඩින් ස්පූන් එක මේක ඉතින් මේකට ඒ පුරවල ඉවර වෙලා මේක ප්‍රෙස් කරන්න ඕනෙත් නැහැ මෙතන තියෙන සිදුරින් බබාට ඒ කන්න පුළුවන් ප්‍රමාණයට චුට්ටු චුට්ටු තමයි මේ හැන්දට පිරෙන්නේ එතකොට අපිට බබාගේ කට ගාව තියාගෙන ඉඳරයි තියෙන මේක චුට්ටු චුට්ටු බබාට කන්න පුළුවන් ප්‍රමාණයට එන ඉතින් ඒක හරි ලේසි මම සමහරවිට මේකෙන් තමයි ඔය පොල් වතුර වගේ දියර වර්ග පොවන්නේ බෝතලේ දාලා දෙන්න ඕනේ නැති නිසා බෝතලේ වතුර තියෙනකොට වතුර ටික විසික් කරන්න නැතුව අරකට දාලා දෙනවා ඊළඟට මෙන්න මේවා මේවා මම කවන්න පටන් ගන්න කලිනුත් චුට්ටක් බබාට රහ පුරුදු කරන්න මෙයා කන්න කැමතිද කැම කියලා හොයන්න ට්‍රයි කරන්න බලන කාලෙම පාවිච්චි කරන්න ගත්තේ ඒවා තමයි මේ මේක අරින්න පුළුවන් සූප් එකක් වගේ තියෙන ඒතකොට බබාට මේක කෑලා අල්ල ගන්න පුළුවන් හැබැයි මේකේ මේ සූප් වගේ කෑලේ හිල් තියෙනවා ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ කෑල්ලා ඇරලා මේක ඇතුළට පළතුරු එළවලු කෑලි ඒ වගේ දේවල් දාලා බබාට එයාටම හපලා කන්න. එතකොට කෑලි විදියට යන්නේ නිකන් ජූස් එක වගේ ගතිය විතරයි බබාගේ කටට යන්නේ. ඉතින් එතකොට බබා කවන්න පටන් ගත්ත කාලේ හරි කවන්න පටන් ගන්න කලින් හරි පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න මේක හොඳ දෙයක්. මොකද කෑලි යන්නේ ජූස් එක විතරයි කටට යන්නේ. කෙසෙල් වගේ දාලා දෙන්නත් බය නැතුව දෙන්න පුළුවන් මොකද එයාට කෑලි යන්නේ නැති නිසා බඩට ඒ නිසා මේකත් ගන්න මට හරි ප්‍රයෝජනයක් වුණා මේක මම මේකට දෙලුම් ඇට දාලා දෙනවා කෙසෙල් ඊළඟට ඇපල් නම් හැබැයි තම්බලා වගේ ගන්නවනම් හයිය වැඩිනේ ඇපල් වගේවා කැරට් කෑලි ඒ වගේවා දාලා දෙනවා නැත්නම් දත්තන කාලෙට ඒත් මේක හොඳයි මේක දෙකක් තියෙනවා මේක මේ අනිත් එක මේක මම තාම පාවිච්චි කරන්න ගත්තේ නැහැ මේක මෙෂ් එකක් තියෙන නිකන් රෙදි වගේ එක මේක රබර් මේ ප්ලාස්ටික් සූපුවක් වගේ එකක් නේ තියෙන්නේ මේක නිකන් රෙදි වගේ එකක් තියෙන්නේ මේකෙන් ටික හිල් ලොකුයි ඉතින් මට බයයි කැලියයිද කියලා ඉතින් අර දෙලුම් අට වගේ මේකට දාලා දෙන්න එක භයානකයි මේ අර ඇටවල හයිය කැල්ල යන්න පුළුවන් නිසා ඒ නිසා දමන් දෙන ජාතිය අනු මේ වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන් මේ වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන් ඉතින් ඒවත් ට්‍රයි කරලා බලන්න ඊළඟට මේ අනිත් ජාති ඔක්කොම තියෙන වතුර බෝතල් සහ පිටිකිරි දෙනවා නම් පිටිකිරි දෙන්න පුළුවන් බෝතල් එතකොට මම බබාට කොලික් තියෙනවා නම් කෙන බබාගේ හුලං ගතිය එනවා නම් නිතරම බඩේ මේ බෝතල් වර්ගය බොහොම හොඳයි මේක ડોક્ટર බ්‍රවුන්ස් කියන බ්‍රෑන්ඩ් එක ඒවල තියෙනවා මේ බෝත් මේ ජාතියම නැහැ බෝතල් ගන්නකොට බලන්න ඇන්ටි කොලික් කියලා බෝතල් වර්ගයක් තියෙනවා එතකොට ඒ ඇන්ටි කොලික් බෝතල් වලින් බබාගේ හුලං ගතිය බඩට යන එක අඩු කරනවා ඉතින් ඒ ජාතිය බෝතලයක් තමයි මේ මේක මහලුක දෙයක් නෙමෙයි මෙහෙම පුංචි කෑල්ලක් තියෙනවා ඇතුලේ මේකෙන් තමයි ඒ හුලං යන එක අඩු කරන්නේ ඉතින් එහෙම බෝතලයක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් අපි සාමාන්‍ය ගන්න බෝතලේ පාවිච්චි කරන්න පුළුවන් මේ මේක වීදුරු එකක් මේක ප්ලාස්ටික් එකක් ඉතින් මට වීදුරු වලින් ඇන්ටිකොලික් බෝතලයක් හොයාගන්න බැරිුණා ඒ හින්දා ඒක ප්ලාස්ටික් වලින් ගත්තා මේ වීදුරු බෝතලය ඊළඟට ඕගොල්ලන්ට දැන් අපිට කියනවානේ ටික ටික කෝප්පෙට පුරුදු කරන්න කියලා. ඉතින් ඒකට මේ මේ වගේ බෝතල් වලින් ඒක කරන්න බෑ. මේකේ තියෙන්නේ අපේ නිකල් එක වගේනේ උඩ කෑල්ල. එතකොට මේක ටික ටික වෙනස් කරන්න ඕනේනේ මේ කෝප්පෙට පුරුදු කරන්න. ඉතින් ඒකට තමයි මෙන්න මේ කප් වර්ගයේ තියෙන සිප්පි කප් එක. ඒකේ තියෙන්නේ මේ මේකට මේ දෙකක් ආවා. මේක ටොමීටි පී කියන එක මේකේ මේ නිපල් එක වගේ එකක් ආවා ඊට පස්සේ මේ ෆ්ලැට් එකක් ආවා හැබැයි ඉතින් වැඩි තියෙන්නේ මගේ පොඩි එකා නම් මේකට කැමති වුණේ නැහැ ඉතින් ඒ හින්දා මට සිද්ධ වෙනවා කෙලින්ම මේ
සූප්පුවේ සාමාන්‍ය සූප්පුවේ ඉඳලා කෙලින්ම පොඩ්ඩක් කප් එකට පුරුදු කරවන්න. ටිකක් අමාරුයි තමයි උනන්ට එහෙම තමයි කරන්න වෙන්නේ ආ කැමැති නිසා. ඉතින් ඔගොල්ලෝගේ බබාල කැමති නම් මේ වගේ සූප්පු දෙකම තියෙන එක ගන්න. එතකොට ලේසි. ටික දවසක් මේක දීලා ඊට පස්සේ මේ ෆ්ලැට් සූප්පුවට පුරුදු කරන්න. ඊට පස්සේ පුළුවන් කෙලින්ම කෝප්පෙට පුරුදු කරව ගන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මම බබාට කෑම කවන්න පාවිච්චි කරන්නේ. ඔගලන්ටත් මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා, විශේෂයෙන්ම ෆස්ට් ටයිම් මම කෙනෙක් නම්. එහෙනම් අදට ගිහින් එන්නම්, තව වීඩියෝ එකකින් හම්බෙමු.